එඟට අලුත් ස්වභාවයක් දක්වනවා. බුදු පිළිමයේ මෙම බුදු පිළිමයේ ද අක්බඹරු කේශ කලාපය සමග උෂ්ණීෂව දක්වා තිබෙනවා. උෂ්ණීෂය මත සිරස්පතක් යොදා තිබෙනවා. එය පසු එක්කලංගයක් ලෙස තමයි මතයේ සම්මතයක් වන්නේ. මේ ප්‍රතිමාවට ඉන්දියාවේ අමරාවතී සම්ප්‍රදායේ ඇතැම් කලා ලක්ෂණ බලපා තිබෙන බවත් විද්වතුන්ගේ අදහසයි. බුදුන් වහන්සේගේ මහා තේජෝ බල පරාක්‍රමය සහ මහා පුරුෂ ලක්ෂණ බැවින් ප්‍රකට කරන බුදු පිළිමයක් ලෙස මේ අවුකන බුදු පිළිමය සලකන්නට පුළුවන්. අවුකන බුදු පිළිමය කිස්තු වර්ෂ 5 වන සහ 8 වන සියවස් අතර කාලයට නිර්මාණය ලෙස තමයි සැලකෙන්නේ දරුවනේ. එහෙනම් අපි යමු ඊළඟ බුදු පිළිමය. අනුරාධපුර අපි ඊළඟ බුදු පිළිමය ලෙස තෝරා ගමු පන්නු කුලිය බුදු පිළිමය. අනුරාධපුර යුගයට මේ ප්‍රතිමාව ධර්මදේශනා කරන ස්වරූපයෙන් තමයි දක්වා තිබෙන්නේ. ඉතින් විශිෂ්ට නිර්මාණයන් ලෙස සැලකෙන මේ බුදු ප්‍රතිමාව අනුරාධපුර පන්කුලිය නම් ග්‍රාමයේ අශෝකාරාම විහාරය තුළ දක්නට ලැබෙනවා. ශෛලමය බුදුරුවක් වන මේ ප්‍රතිමාව වීරාසන ක්‍රමයට වැඩ හිඳින අයුරින් නෙලා තිබෙනවා. පූර්ණ උන්නතව මතු කර තිබෙනවා. දකුණතින් විතර්ක මුද්‍රාව දැක්වෙනවා වගේම වමතින් කටක හස්ත මුද්‍රාව පිළිබිඹුවන බවට මතයක් තිබෙනවා. ලබුසමන් අඩවන්නේ උපශාන්ත බව මේ පිළිමයේද දක්න ලැබෙන සුවිශේෂී අංගයක්. බුදුන්ගේ මහා කරුණාව සහිත ආධ්‍යාත්මික ගුණ ප්‍රකාශනය බුදු පිළිමෙන් මතුකොට තිබෙනවා. ඒකාංශකර චීවරය ඇඟට ඇඳුණු රැලි රහිත ස්වභාවයක් දක්වනවා. අක්බඹරු සහිත කේශ නිරූපණය සමග මද වශයෙන් උෂ්ණීෂ දක්වා තිබීමත් විශේෂ ලක්ෂණයක්. ඒ වගේම ඒ මත යොදන ලද සිරස්පතක් තිබූ බවට සාධක විද්වතුන් පෙන්වා තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 5 වන හා 6 වන සියවස් වලට අයත් සැලකෙන මේ බුදු ප්‍රතිමාවෙන්ද ගුප්ත කලා ශෛලිය ලක්ෂණ දැකිය හැකි බව විචාරක මතය. ඉතින් දරුණේ මේ පිළිම වහන්සේලාගේ ෆොටෝ අරගෙන ඔයාලා අලව ගන්න මා කිව්ව විදිහටම නෝට් එක අර මාතෘකාව ලියලා පිළිමේ පිළිමේ ෆොටෝ එක අලවන ගමන් මා කියපු කාරණාවන් යටින් සටහන් කරගන්න. ඊට පස්සේ පාඩම් කරන්න. දැන් මේ පිළිම දීලා මොන පින්තූරයක් ඔයාලට ඒද දන්නේ නැහැ. හැම පින්තූරයක්ම අධ්‍යයනය කිරීම ඔයාලගේ යුතුකම. එතකොට පේපර් එක ලියන්න ලේසි වෙනවා. කොහොමත් දැන් චිත්‍රකලාව ඉගෙනවසර පේපර් අධ්‍යයනය කරද්දී ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ එන්නේ කෙටි ප්‍රශ්න. නමුත් ඔයාලා ඒ කෙටි ප්‍රශ්න වුණත් ඒවල ලියන්න උත්තර දැනගෙන ඉන්න එපා. ඉතින් විභාගෙදි ලියන ප්‍රමාණය අඩු වුණාට ඔයාලා දැනගෙන ඉන්න ඕනේ වැඩි ප්‍රමාණයක්. එතකොට තමයි පේපර් එක ලියන්න ලේසි වෙන්නේ. ඉතින් චිත්‍ර ඇඳීමටත් හොඳටම නිරන්තරයෙන් ප්‍රැක්ටිස් කරන ළමයි මම පාඩම් ටික ඉදිරිපත් කරාම චිත්‍ර ටිකත් කියන්නේ අඳින මාතෘකා විවිධ මාතෘකා ඔස්සේ විභාග ප්‍රශ්න පත්‍ර වලට බහුගී ප්‍රශ්න පත්‍ර වල ඉදිරිපත් වන ආකාරයේ මාතෘකා වලට අනුකූලව චිත්‍ර ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳෙන චැනල් එකත් සමඟ තෙරුවන් සරණයි.